Spirou FM. Patirul! Magi noti ke le nondi kakula magi. Maja umma oni oni. Mal maja hasi abu. Raja kiya kitchen ne kaga hedi. Shi hamma thanama gova kaili. Ani ara? Hey. පොල්බෑයක් උඩ මීයක් නේද බල ප්‍රේම කරන්නේ අනේ අම්මේ ඉතින් මේවා පීච්චයි මහත්තුරු දැක්කොත් දඩ ගහන්නේ නැණි ඉතින් රාජකීය කිචන් එකනේ ඔය කො මේකේ කෝකිරිය 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 උඹ වැඩද ආ මොර මම්මි පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරනවා බං අනේ අම්මේ උඹ ඉතින් හැංගි ගගම හිටහන් ඒ මේ අවුරුද්දත් ගිය අවුරුද්ද වගේ හැංගිමක ඇවිල්ලා එනකන් හැංගි රාජකීය ගන්ධර්වයනි මම්මගේ සූපවේදය කර්ණ රසායන සංගීතයෙන් සම්මිශ්‍රණය කරලා නවමු නිර්මාණයක් කළා බොල අනේ මේ සිහි බුද්ධියෙන් වැඩක් කතා කරන්න ආවම උඹ සිහිය විකල් වෙන ඉවුවනේ කරන්න යන්නේ පොඩ්ඩක් හිටහන් මචෝ පොඩ්ඩක් හිටහන් ඇයි ඔන්න ඔය කැරත්තල දෙක මෙහාට දියන් කන් දෙකේ ගහගන්න ඇයි යකෝ උඹගේ සංගීතය අහනකොට කම්බිරේට හොඳ නෑනේ ඔජේ ඔය කැරත්තල දෙක මෙහාට ආ ඉඳා ආ නහරි ඒකත් මීයෝ කාලෙද කොහෙද ඕනේ නම් කියනවා හා ගියන් හා බිම්මට පත්තේ බෑ උනු වැලගෙඩියේ මදුළු ගලවලා ලුණු වතුරේ ඔබලා තියලා සුදු ලුණු රම්පේ කරපිංචා තෙලෙන් රත්න් කළා ගම්මිරි සිංගුරු කෑලි මිරිස් සැරට එක් කළා වැලබැඳුමේ රස නොබලන දිව මොකටේ හොඳයිද බං හොඳ වෙලාවට කන් දෙකේ කැරට් තල දෙක ඔබා ගත්තේ මේ උඹ වැලබැදුමක් ගැනද මං ඔය සින්නුවෙන් කිව්වේ ආ උඹට ලාවට ඇහුණානේ මේ ඈ කවුරුත් නොකරපු එකක් නේ බං ඒක ඔව් පණ තියෙන එකෙක් කරනවා තියා හිතන්නවත් නෑනේ වැලබැදුමක් හන්නේ අම්මේ ඇයි ඒ මොකද්ද බං අවුල 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 මොකද්ද කියලා හන්නේ යකෝ උඹේ සින්දු ඇහෙනකොට ඔක්කාරෙට එනවා උඹේ වැලබැදුම කෑවොත් නොකඩවා වමන යනවා හොඳේ උඹලටත් ඉතින් නවමු අත්දැකීම් දරාගන්න ශක්තියක් නැහනේ අනේ උඹේ හයි අප්පා අම්මා දූරියන් ගඳක් එනවා මේ උඹ දූරියන් කාලා ඔය අඳින කඩේ අත පිස්සද අර ඉතින් අනේ උඹ රාජකීය සූපවේදිය නේද යකෝ පොඩ පිරිසිදු ඉන්න බෑ මේ ඒක නෙමේ කෝකිරියෝ මොකක්ද මේ අවුරුද්දේවත් අපි කීයක් හරි පඩිය වැඩි කරගත්තේ නැත්තම් අපේ පවුල කිව්වා ආයි ජීවිතේට අමතක නොවන දඬුවමක් දෙනවා කියලා ඔහොම බලන්කො ඈ හූ ඒ මොකද්ද බන් දෙනවා කිව්ව දඬුවම දඬුවම මොකද්ද දන්නවද මොකද්ද නැන්නම්ම අපේ ගෙදර එක්කම ඉනවා කිව්වා අන්න යකෝ දඬුවම් උඹ පවු පුරා උඹ පවු පුරා නෙමෙයි බල අපේ පවුල කිව්වා උඹලේ පවුලටත් මට දෙන දඬුවම ගැන කියනවා කියලා උටා ඔව් මිමි ඈ වර යන්න දැම්මම වහන්සාම්බ වෙලා පඩිය කීයක් හරි වැඩි කරගන්න අනේ අම්මේ නැන්දම්ම ගෙදර එනවට වඩා හොඳයි බං පණ පිටින් අපාය යනවා උන් ඒතනේ බොල මම සිංහලෙන් උඹට කිව්වේ තේරුණානේ ඔය නැන්දම්මලා වඩ 32 පහින් වැඩි කරලා දෙන්නේ වර යන්න පඩි වැඩි කරගන්න බලන්න වරින් අය 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 මේ ඔය අඳින කඩේ වෙනස් කරලා වෙන එකක් කරනම් වර අනේ අම්මේ මං නෑ මං මේකෙන් යන් අපේ වහන්සේට මොකෝ නායක් තියෙන එකක් කේ ඒ උනාට මට නායක් තියෙනවනේ යන්කෝ ඉති මේ පොඩ්ඩක් හිටාන්කෝ හැ මේ වැලබැදුමින් ටිකක් අරන් ගිහිල්ලා මේ වහන්සේට දෙන ගමන් පඩි වැඩි විල්ල ගැන කතා කරමුනේ ඔන්න කිව්වා උඹ බොල ඔය හදන්නේ ඔය වැලබැදුම අරගෙන ගිහින් වහන්සේගේ මල පන්නලා තියෙන පඩියනුත් කීයක් හරි
කපා ගන්නද? මේ ඒන නිකන් යමුනේ යංකෝ. මේ පොඩක් හිටු. නිකම්ම මෙහෙම ගිහින් අනේ අපේ පඩි වැඩි කරන්නකෝ කියලා කිව්වම ඔය හිමාල මල පෙරේත කුම්මෙයි වහන්සේ ඉඳා කියලා පඩි වැඩි කරයි කියලා ඔබ හිතනවද? නෑනේ. මොකක් හරි නොවරදින ප්ලෑන් එකක් ගහගෙන යන්න ඕනේ. ඔබට තේරුණාද? ආයි එහෙනම් නොවරදින ප්ලෑනක් තියෙනවා. අන්න හරි කියපන් හිටම්බට උමේකට දෙලේ බබබබබා. ඒ පාර උඹේ මූණෙන් සුදු ලුණු ගඩක් එනවා. අනේ මෙහෙම ගාන්ධරේ. තාම දත් මදින්න බැරි වුණා බොහොම. ප්ලෑන් එක කියන්කෝ. මේ ආයි එකෙන්ම පඩි වැඩි වෙනවා. හොඳේ. හා නිකන් නෙවෙයි ආයි දිවත් එළියට ඇවිත් තමයි පඩි වැඩි වෙන්නේ. හොඳේ. නියමයි නියමයි කියන්කෝ ප්ලෑන් එක. අපි අපේ වයිෆ් ලව යවමු. වහන්සේ අම්බවල ඉන්ක්‍රිමන්ට්ස් ගන්නෝ. ඔය කිව්වේ බත්කන මූරා වර්ගයේ මීහරක. ඒයි ඔලේ එතකොට අපේ මායියලා අපේ ඇත්ත පඩිය දැනගන්නවනේ. මූටා තව පොඩ්ඩෙන් පඩි වැඩි කරගන්න ගියන් පඩියෙන් ගන්න වංගුවත් සදාටම නැති වෙනවනේ. හේදද ඉන්න. වරින් ඉතින් ළඟට. උඹ කතා කරන්. වහන්සේ අවසර පස්වන්. වහන්සේ මොකද බං? මොකද නිකන් උඹලායි මූණවල් මේ නිකන් අතිසාර ලෙඩෙක් ඉන්න ගෙදර වැසිකිලි ඉබ්බදාලා වගේ. මොකෝ අවුල? තියෙන අවුල කියන්න අපහසුයින් ඉන්නේ වහන්සේ. මට පණ බයයි. මම මේ කියන්න යනදේ වහන්සේ ආපු ගමන් ඔබ වහන්සේගේ කණ්ඩක පලල් වෙලා නාය පැත්තක් ඉදිවිර හදවත අකර්මණ්‍ය වේදෝ කියලා පණ බයයි. මේ මට ඒව හાર્ට් ඇටැක් හැදෙන්නේ නෑ බොල. බය නැතුව කියපියකෝ. ඔව් ඉතින් තොට හાર્ට් ඇටැක් හැදෙන්නේ ඉතින් හදවතක් තියෙන්නේ පෙයි. මොකක් කරේ උඹ කුටු කුටු ගෑවද? අනේ නේ. මගේ හදවතේ සද්ද වෙන්නේ තියෙ කුටු කුටු ගාලා ඉන්නේ. ආ බං. මේක ලබ් ලබ් ගන්න නැද්ද? නේද කුටු කුටු තමයි ගන්නේ. යකෝ මාර හදවතක් නේ. හරි මේ ඉක්මනට කියන මල දානිය කියලා දාහන් මට වැඩ තියෙනවා. කරුමේ. ඔන්න මන් දන්නේ වහන්ස. මම මේ කියන්නේ නේකෙන් වහන්සේට පට්ට පාඩුවක් වෙයිද කියලා හොඳේ. ආ පොඩක් නොකිය හිටහන්. අර අනිත් එකත් අර ඔළුව දදා බලන්නේ ඇතුළට. ඈ යකෝ මූ සතුරගාවට මාව යවලා. මූ ඇවිත් නැහනේ. මූ නැතිවන්නේ. ඈ උගේ මූ නම් නිකන් අතිසාර හැදිච්ච ලෙඩකට අරුළු පෙති දෙකක් දුන්නා වගේ නේ බං. කොහොමදලියෝ? නෑට වරෙන්. එනවා එනවා. බටත් තියනවාද මට ලොකු පාඩුවක් සිද්ධ වෙන මොනවා හරි කතාවක් එහෙම කියන්න? අපි මේ කියන්නේ අනේකෙන් මේ වහන්සේට පට්ට පාඩුවක් තමයි සිද්ධ වෙන්නේ. නේ පුරෝ? ඒකනේ ඉන්න මම්මේ දුකින් ඉන්නේ. අනේ මේ බෝ දෙන්න මෙච්චර කාල මට කිව්වේ ඌයන් එක කහවණුක ලාභයක් තිබ්බද බලව්. ඔන්න ඔය කියලා දාහල්ලා. කොකිලියෝ උඹම කියලා දහංකෝ. ඒ කොඹ කියහංකෝ. මගේ හිත වවන්නේ වන්. මේයි. ඔන්නේ නම් කියනවා වහන්ස. යහන්. ලෑස්ති නේද? ආව් බං. ඔන්න අපි දෙන්න දන්නේ නෑ හොඳේ. උඹලා ඕක කියනවද නැද්ද? ඔයකෝ ඈ ඔය ඇත්තමද? ඇයිමයි ඔයකෝ අර ප්‍රසස්ති ගී කියන උන් ටික උන්කටේ යකෝ මගේ හිතේ සතුටක් උපදින වෙලාවට ඒක දෝරේ ගලා යන හින්දුවක් කියන මුන් ටික නෑනේ කො අර වාසනා දිනේ කි මේක පාමෝතු ටින් නටාලා ඈ ඒ කියන්නේ අපි මේ කියන පණිවිඩය වහන්සේට කනගාටුවක් නෙමෙයිද? බොලව් මගේ මේ ජීවිත කාලෙටම මේසා විශාල ප්‍රීතියක් දනවන ආරංචියක්. ඔය උඹලා දෙන්න ගෙනාවමයි බොලව්. ඒ කියන්නේ වාහනේ දුක පාඩුවන්නේ. මොන දුකක්ද බං මේක මට පුදුම සතුටක් නේ. යකෝ මුව දියකන්ට මේ කේතනින්න. අනික උඹලා දෙන්න යනවා කියන්නේ මොන පාඩුවක්ද බං මට හිතා ගන්න බැරි ලාභයක් නිසා. මේ වහන්සේ ඉති මේකනේ වහන්ස අපි අයින් වෙන්න හැදුවේ. එපා වචනයක් කියන්න එපා. අනේ ඉතින් ඔබ වහන්සේ නෑ නෑ හේතු එපා. උඹලටනේ අස් වෙන්න ඕන උනේ වචනයක් නොකිය පල්ලම් බහපල්ලා. පල්ලම් නෑ ඉතින්. ඔව් යකෝ රත්තරන් ඩිකට කාලා බීලා ඇඳලා වංගු පිට වංගු ගගහ ඉන්න උඹලට මේ රස්සාව එපා වුණා නම් වචනයක් කතා කරන්න එපා පළයල් යන්න. මට එක වචනයක් කියන්න දෙන්නකෝ. මොකද්ද? මූට අස් වෙන්න ඕන උනාට මට ඕනේ. ඇබලකස් ඇයකෝ.
මට අස්වෙන්න හේතුනේ නෑ නෑ ආයි කියන්න එපා. අයින් වෙන්න ඕන උනේ උඹටනේ. උඹටනේ රස්සාව එපා උනේ. ඒ කියන්නේ නෑ නෑ මට හේතු කියන්න එපා. අස්වයන් එච්චරයි. යකෝ මාවත් හතර අතේ විකුණා ගාලා රත්තරන් පොඩට නම්බුකාර විදියට ඉන්න පුරෝහිත රස්සාව උඹට එපා නම් ඵලයන් යන්න. නෑ නෑ තරහව කියනික පොඩ්ඩක් අහන්නකො රත්තරනේ. මී එක්කමයි යන්නේ කියලා දැඩි තීරණයක් ගත්තා. හරි නෑනේ අපේ රත්තරන් වහන්සව දාලා යන්න. මම යන්නේ. අයියෝ නෑ නෑ දැන් යන්නේ කිව්වට හරියන්නේ නෑ. මට බඩි මදි හින්දානේ යන්න ඕන කිව්වේ. දැන් ඵලයන්. එහෙම යන්න බැරි නම් උඹව මම තියාගන්නවා. හැබැයි උඹේ පඩිය කහවණු 500ක් මං කපනවා. මූට යකෝ වැහි නැති හෙන වදින්න එපෙයි. මොකද උඹ කිව්වේ? නෑ වහන්ස මං කිව්වේ කමක් නෑ. කමක් නෑ. අපි ඉතින් පඩි බලන් ආව නෙමෙයිනේ වහන්ස. සේවයක් කරන්න හිතාගෙනනේ අපි ආවේ මේ ජනතාව වෙනුවෙන්. මන්නෝ දන්න සේවේ. ඒකද? මන් දන්නවනේ මුළු පඩියම නැති වුණත් උඹලා දෙන්න වැඩ කරන බව මේකේ. ඒකෝවි. ඇයි බං උඹලා දෙන්න කපන හතර වරන් කැපිල්ල මම නොදන්නවා කියලාද හිතේ? මේ වහන්ස. මොකෝ? ඇත්තදම අපි දෙන්න අස්වෙන්න වගේ හදලා පඩි වැඩි කරගන්න හදනවා කියලා වහන්ස දැනගත්තේ කොහොමද? අනේ බොලව් උඹලා දෙන්න වල්ගේ ගසලා අං හොලෝලා හැරෙනකොටම මම දැනගත්ත පොල් පැලේ කන්න කියලා. උඹලගේ ගෑනු දෙන්න උඹලට කිව්ව නේද අත්වෙනවා කියලා මාව බය කරන්න කියලා ඇත්ත කියලා? ඔව්නේ. බං උඹලා ඩීල් දාන්නේ උඹලගේ ගෑනු දෙන්න එක්ක විතරනේ. යකෝ මං එහෙමද අන්ලිමිටඩ් තප්පුරේ ඉන්න සියලුම වහන්තරාවල් තනි මේ මම බැලන්ස් කරනවානේ. අන්න ඒක දැනගනින්නලා අවසර වහන්ස. ආ මගේ අම්මපා අපේ පවුල මට කිව්වා ඔය හිඟන පඩියට ඕක ගාව වැඩට යන්න එපා කියලා. එහෙම කිව්වනි. ඒකනේ මොකක් බොල? ඕ මම බොලා දෙන්නට ඉලක්කම් 6ක පඩියක් දෙනවානේ. හා නැද්ද? එන්න ගියාපියා පඩි මදි කිව්වා ඒ කඩප්පුලි අම්මන්ඩිල දෙන්නට මගේ ඉස්සරහට. අනේ අම්මෝ එපා වහන්ස. ඒ ඉලක්කම් 6 දන්නේ අපි දෙන්න විතරයි යෝ. උන් දන්නේ ඉලක්කම් 4ක් වගේ ගානක්. ඒකනේ යකෝ උඹලා උල තියන්න එපා. ඒකද මම කියන්නේ? කොහෙද ඉතින්? දඬුවමට උල තියන්න ගත්ත උලෙන්නේ දැන් පොල්ලෙලි ගහන්නේ මාලිගාවේ. මේ මේ ඇව්ව නෙමේ මං කියන්නේ. එහෙනම් උඹලා ඔය කරන වැඩවලින් මාවනේ බොල හවුත්තු වෙන්නේ. දැන් ඒ උඹලා හංගන හල්ලි වලට මොකද කරන්න කියහල්ලා? ස්කෑ ගන්න පාදියෝ. ඒවත් ඉතින් අපි පවුල් වලට තමයි වියදම් කරන්නේ. පවුල් වලට? එහෙමයි වෙන පවුල් වලට. හා මචං කෝකිලියෝ. ඒ පුරා මාර වැඩිනේ උනේ. ඒකනේ බං බලන් ඉතින් නිකං ගහදන්න මිනිහට කොල කඩා පාන්න ගිහිල්ලා ගොන අන්නවා ගිටියක් නේ මචං. අපි දෙන්නට සිද්ධ උනේ නේද? ඒකනේ බං මගේ පඩි වැඩි කරගන්න ගින් තව පොඩ්ඩේ රස්සා වෙනොත් ඩොට්ට වැටෙනවා කියහන්කෝ. බලන්කෝ සි මුගෙන් සත පහක් වැඩි කරගන්න බැරි උනානි. ඒකනේ මෝට මල පෙරිත ගතිගුණ වලට අමතරව අං පිටින් ගොංගිලපු මරසියක් උපතින් ලද ආයතයක් වගේ මේක පිහිටලා තියෙන්නේ. කාටද බං? ඔබට බං. නෙමෙයි මෙන්න මේ බූට කෝකිලියට. අයියෝ මේ මහන්ස. ආ සංගීතයේ කියලා පැමිණි මාවරි සංගීත දරේ. ඒ තෙරක් නොපෙනෙන සංගීත මහා සප්ත සාගරේ පතුලට කිමි දෙමින් අනිමින් කනිමින් අනුභව කරමින් ඒ සංගීත සාගරේ රස මුසුතන ස්පර්ශ කරමින් හුදී රසික ජනයාගේ සිසත මනමෝහණීය කරමින්. මේ කෝකිලියෝ එහෙමයි පඩියෙන් තව කීයක් හරි කප්පාදු කරගන්න නැතුව කියන දේ ඉක්මනට කියනවාද? අම්මව නැත්තම් උඹේ බෙල්ල ගලක් ගැට ගහලා සංගීත මහා සාගරේට මේ උඹව පැසිෆික් සාගරේට වීසි කරනවා හොඳේ? ඉතින් හරි එනම් මං කෙටියෙන් කියන්නම්කෝ. මේ අපි දෙන්න මේ කතා උනේ අඩිත් කැපිච්ච එකේ මේ බස්සාගස් නගින ප්‍රාන්තේ කොල්ලන් කෙල්ලන් වෙනුවෙන් රාජකීය අනුග්‍රහයෙන් ඒ කියන්නේ මේ වහන්සේගේ අනුග්‍රහයෙන් උදේවරුට සූප ශාස්ත්‍රාලයක් සහ සඳෑ යාමයට සංගීත ආශ්‍රමයක් ආරම්භ කරමු කියලා. ආරම්භ කරන්න පුළුවන් අනුග්‍රහයත් ලැබෙනවා. හැබැයි කොල්ලන්ටයි කෙල්ලන්ටයි දෙගොල්ලන්ටම බෑ ගොයියෝ. කොල්ලන්ට තහනම් කෙල්ලන්ට පුළුවන්. ඒ ඉවහන්සේ ගොනෝමි
උඹ අතට ගන්න යන රවි කින්ය වෙනුවට උදල්ලක් ඉල්ලන්නද හදන්නේ? අතපියන් කියන දේ අහන් හිටු. මල මෙතන ආශ්‍රම දාලා කොල්ලන්ටයි කෙල්ලන්ටයි එක ගොඩේ උගන්නලා මිස් ෆයර් එක ගිහාම අනුග්‍රහය මගේ හින්ද මං එපයි බං ඒවට නඩත්තු ගෙවන්න. ඒක හින්ද මේ කෙල්ල විතරයි හොඳේ. මට තේරුණා නේද වහන්ස කියපු එක? තේරුණා. ඔය සුංගාරිය වැහෙන සංගීතයත් එක්ක තරුණ කෙල්ල කොල්ල එකට තියන්නේ තේරුණාද නේද වහන්ස? ඒකනේ මූට තේරෙන්න ගියහන් ගින්දරයි පුළුණුයි එකට තියන්නේ නැහැ. එහෙමයි. ඒක හින්ද කෙල්ල විතරයි. මං එනවා පන්ති අධීක්ෂණය කරන්න එහෙමත් හොඳේ. ඈ වහන්සත් එනවද? ආ. ඒ මචං පුරු. ඈ මචං වහන්සත් එනවයි කියන්නේ. මේ පෙට්‍රෝලුයි ගින්දරයි එකතන තිබ්බට අවුලක් නැහනේ. මෙහෙමයි. ඕස්ට්‍රේලියාවේ ලැබු ගින්නට හපන් වෙයි. එච්චරයියෝ. ඈ. ස්නානය කරලා නේද මුල? මං දැනගත්තේ කොහොමයි කියලා ඔබ දන්නවද? නෑනේ. මීට වසර ගණනාවකට කලින් උඹ ඇඳපු අදින ගඩේ නැවත මතු වෙලා තියෙනවා උඹේ ශරීරේ. මේවර මේ උඹේ ඔය ආශ්‍රම වලින් ගොඩ යන්න බෑ බොල. ඇයි? ග්ලෝබල් වෝමින් හැම ගෝලීය පුරුෂම අලලා දීප ව්‍යාප්ත රුක් රෝපණයක් සෙට් කරමුද? ඈ පැලයක් කවුරුද ආයකට වගේ පත් වුණොත් ගොඩනි වරෙන්න වහන්සම්බි. මේ ආපංකෝ උඹ තල්ලු ස්ටාර්ට් එකක් දාහන් දාලා මම ගල්ලන්න ගල්ලනවා. අන්නේකෝ අපි යන්න කලින් වහන්ස මේ පැත්තට එනවා. අප්පද පොලේ ඉනවනේ ඉන්න. සලුවෙන් පවංග ගහවන් ඉන්නේ. ඒක තමයි. අම්මා පුරෝහිත. එහෙමයි වහන්ස. පුදුම ග්‍රීස්ම යන්න බොල තියෙන්නේ. අවසර පස්සන් දහසකට. මගුල් පොකුණට බහලා නා ගන්නත් හිතනවා බොල. කවදාවත් නේතුව මේ වහන්ස. ඈ නෑවට වැඩක් නෑ. ඔරුව පිය දානකොට ආයිදාඩිය දානවා. මේක ගෝලීය උරුසුම. ඔව් මේකට එක පිළියමයි තියෙන්නේ වහන්ස. මොකද්ද? අපේ ප්‍රාන්තේ පුරා පැල දස ලක්ෂයක් හිටවන්න ඕනේ. අයියප්පා අදාස හොඳයි. ටිකක් බර වැඩිද මන්ද කියලා මම මේ කල්පනා කළේ. අවසර වහන්ස මචං මේ. අනේ සමාව එන්න වහන්ස. බර වැඩි නේ බර වැඩි නේ. මේ අපේ කෝකිලියගේ සංගීත ආශ්‍රමේ. කෙල්ලෝ ටිකක් දෙනවලු පැල හිටවන්න. ඈ? එහෙමයි. එහෙනම් ඉතින් වැඩේ බරත් අඩු වෙලා අලංකාරයකුත් තියෙයිනේ. ඒකනේ මං කියන්නේ. මේ දැන් අපි කොහෙද බං ඔය පැල දසලස්සේ හිටවන්නේ? මුඩු බිම්වලද කඳු කරේද වැලි පොළවේද? නෑ ඒකවත් නෙවෙයි වහන්ස. අපි පැල හිටවන්නේ පේමන්ට් එකේ. ඔ සෙනගට පේන්නේ නැපයි පැල හිටවන්න. එහෙමද? එහෙමයි. ඔය එහෙනම් එහෙම හිටවමුකො. මේ පැල ටික තියෙනවනේ නේද දසලස්සෙම? මේ පැල තියෙනව වහන්ස. එකක් කහවනු 10යි. හැබැයිද? එහෙමයි. එහෙනම් අපි මෙහෙම කරමු. එහෙමයි. මුලින් පැල ටික හිටවලා පැල ලොකු වෙනකොට හිමින් සැරේ පස්සේ ගෙවමු හොඳේ? ඔය ඉතින් වහන්ස සමාජ මෙහෙවරවල් දෙන්නම් කාසි වලට කරන්න බෑනේ හිඟන විදියට. එහෙමද? එහෙමයි. එහෙනම් ඉතින් අපේ ප්‍රාන්තේ වැඩි හරිය ගස් කැපුවේ උමල දෙන්න හින්දා උමල දෙන්න එකතු වෙලා පැල වලට ගෙවලා හිට වහල්ලකෝ ඉවරනේ. ඔය ඉතින් ඒ අපි විතරක් පුලා දේවිගේ මල්ලිටම ලොරි කීයක් කපලා යවද? හරි එහෙනම් අපි මේම කරමුකෝ. ඕමි වැඩියෙන් ගස් කපලා නඩු වෙඩිච්ච අය බලලා මේ ඒ අයට පැල වලට ගෙවන්න කියලා කියමු. ඉවරනේ කතාව. හරි හරි ඔය නඩු පොත් බලන්න ඕනේ. අපි හිටවන්නම්කෝ. මේම කර. නෑ ඉතින් අපි ගෙවලා ඒවා හිටවන්නම්කෝ. ඉවරයිනේ කතාව. නිකන් කින්දිය දාන්න ඕනේ නෑනේ. ඈ පුරු. හරක් අපි දෙතකොට වැඩියෙන් ගස් කැපුවේ. නැතු ඉතින් වෙන කවුද? ඈ? මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.